පෞගේ සතියේ මහජන උපයෝගිතා කොමිසම කිව්වා විදුලි බිල 27%කින් පල්ලෙහාට ගේන්න පුළුවන් කියලා. හැබැයි විදුලි බල අමාත්‍යවරයා ඊට පස්සේ ජනතාව ඉස්සරහට ඇවිල්ලා කිව්වා 3%කින් විතර ගේන්න පුළුවන් කියලා ජූලි මාසේ පළවෙනිදා ඉඳලා. ඔබේ තක්සේරුව මොකක්ද? ඒ කියන්නේ අවශ්‍ය නම් අපිට 27%කින් විදුලි බිල අඩු කරන්න පුළුවන්ද දැන්? 2022 අගෝස්තු මාසේ විදුලි බිල වැඩි කරද්දී කිව්වේ cost reflective tariff එකක් කියලා. ඒ කියන්නේ පිරිවැය අය කරගන්න ඕනේ විදුලි බල මණ්ඩලේ පාඩු ලබනවා කියලා තමයි අගෝස්තු වැඩි කිරීම කරේ. ඉතින් පෙබරවාරි මාසේ ඒකම කියද්දී අපි කිව්වේ නෑ පෙබරවාරි වෙනකොටත් විදුලි බල මණ්ඩලේ පාඩු නැහැ. ගණන් හදලා තියෙන විදිහ වැරදි කියලා අපි කිව්වේ. ඒ නිසාම මේ කරපු විදුලි බිල වැඩිවීම අසාධාරණයි කියන එක තමයි අපි කතා කලේ. ආර්ථිකයේ හැකිලෙද්දී විදුලි පරිභෝජනේ වැඩි වෙන්නේ නැහැ අශෝක්. මහජන උපයෝගිතා කොමිසම කිව්වා 2023 වසර සඳහා අවශ්‍ය වෙන්නේ දවසකට ගිගවට් පැය 40ක 41ක වගේ ප්‍රමාණයක්. නමුත් අමාත්‍යාංශය කිව්වා නෑ මේක 46ක් විතර ඕන කියලා. උදාහරණයක් විදිහට 2023 ජූලි ඉඳලා දෙසැම්බර් දක්වා යන මාස 6 ගත්තොත් එහෙම විදුලි බල මණ්ඩලයේ ඇස්තමේන්තුව තියෙන්නේ රුපියල් බිලියන් 392ක් යයි කියලා විදුලි උත්පාදනය සඳහා. මහජන උපයෝගිතා කොමිසම කිව්වා නෑ 276යි යන්නේ කියලා. දැන් විදුලි බල මණ්ඩලයේම කියනවා නෑ 392ක් යන්නේ 285යි යන්නේ. එතකොට 392කින් 285ක් අඩු කරලා ඒක නැවත 392කින් බෙදලා ප්‍රතිශතය හැදුවම අපිට එනවා 127.3. එතකොට විදුලි බල මණ්ඩලයේම පිළිගන්නවා නම් කලින් කියපු වියදමට වඩා 127.3ක් අඩු වියදමක් තමයි යන්නේ ඉදිරි මාස 6දී කියලා. ඕන කෙනෙකුට තේරෙනවා එහෙනම් ඒගොල්ලෝ කරන්න ඕනේ 127.3 20.3 පැත්තකින් තියන්නකො 127කින් විදුලි බිල පහත හෙලීම. 2023 ජූලි ඉඳලා දෙසැම්බර් කාලට 127කින් විදුලි බිල පහත හෙලන්න පුළුවන්. පුළුවන්කම තියදී 103ක් කියලා ඉලක්කමක් කියනවා. ඇත්තටම අපි කාටවත් තේරෙන්නේ 103 කියන ඉලක්කම කොහෙන්ද ආවේ, කොහොමද ඒක හැදුවේ, මොකද්ද ඒකේ තර්කය කියන එක තේරෙන්නේ නැහැ. 127 නම් අපිට තේරෙනවා.